සුබ දවසක් ඔයාලා හැමෝටම. අද තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. මේකෙදී මම කියලා දෙන්නේ අපිට ගෙදර තියෙන අමුද්‍රව්‍ය කීපයක් එකතු කරගෙන කොහොමද වෙජිටබල් පෑන්කේක් හදන්න කියලා. අපි බලමු මෙතනදී මම කැකුළු හාල් කෝපයක් අරගෙන පැය 4ක් 5ක් විතර පෙඟෙන්න දාලා තියෙනවා. ඊට පස්සේ ඒකේ වතුර පෙරලා අපි ඒ ටික බ්ලෙන්ඩර් එකේ කෝප්පෙට දා ගන්නවා. මේක කලින් දවසේ රෑ පෙඟෙන්න දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ මම මෙතනදී තම්බාගත්ත අල ගෙඩියක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම තමයි අම්මිරිස් කරලක් සහ සුදු ලුණු බික් දෙකක් එකතු කරගන්නවා. මෙතනදී පොඩි බබාලාට දෙනවා නම් අම්මිරිස් එකතු කරගන්න එපා. තව කරපිංචා ටිකක්. ඊට පස්සේ මම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මේකට වතුර කෝප භාගයක් විතර ඉස්සෙල්ලා දාගෙන බලන්න. මේ තියෙන්නේ ඒක බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මිශ්‍රණය. වතුර ගතිය මදි නම් වතුර තව ටිකක් එකතු කරගන්න. ඊළඟට මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. ඊළඟට ඔයාලට ගෙදර තියෙන ඕනම එළවලුවක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී කැරට් සහ ලීක්ස් එකතු කරගෙන තියෙනවා. නැවතත් හොඳට කලවම් කරගන්න. මේකේ වතුර ගතිය මදි නම් ඔයාලට තව වතුර ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කරගන්නවා. ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මේකට මම කහකුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. තව කුඩාවට කපාගත්ත කරපිංචා කොළ ටිකක් උඩින් ඉහ ගන්නවා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට මේ විදියට තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. වැඩි ගින්දර දාන්න එපා. නැත්නම් මේක කර වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයෙන් ටිකක් පෑන් එකට දාලා පෑන්කේක් එකක් හදා ගන්න විදිහට නැත්නම් තෝසේ එකක් හදා ගන්න විදිහට මේක අපි උයා ගන්නවා. මේක අපි පියනෙන් වහලා උයා ගන්නවා නම් ඉක්මනට මැද තැම්බෙනවා. ඒ වගේමයි දෙපැත්ත මාරු කරලා හොඳට තැම්බිලාද කියලා බලන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත වෙජිටබල් පෑන්කේක් එක. ඉතින් මම හිතනවා හරිම ලේසියෙන් පහසුවෙන් අපිට ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන උදේ කෑමට හදාගන්න පුළුවන් මේක. ඒ වගේම රාත්‍රී කෑමට වුණත් අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඊළඟට අපිට මේක කෑමට ගන්නකොට ඕනෑම කරි එකක් එක්ක කෑමට ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේමයි channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න.